ගුඩ් ඉවෙනින් ළමයි අපි හැමෝම ජොයින් වෙනකන් තමිනාට දෙක තුනක් බලලා පන්තිය පටන් ගමු. ළමයි ජොයින් වෙන හැමෝම තමන්ගේ වීඩියෝ ඔන් කරගෙන සහභාගී වෙන නම් ගොඩක් හොඳයි. හරි අයිබෝවන් ළමයි අපි පන්තිය පටන් ගමු. පන්තිය පටන් ගන්න කලින් මට පොඩ්ඩක් කියන්න අලුතෙන් අද ජොයින් වෙච්ච අය ඉන්නවද? ප්‍රෙස් හෑන්ඩ් කරන්න බලන්න. අලුතෙන් ජොයින් වෙච්ච අය. ආ යස් දරණි. ඕකේ දරණි වන්ස් හරි. ළමයි ඔන්න අලුතෙන් ජොයින් වෙච්ච අය හොඳට අහගන්න. අනේ ළමයි පුතේ ඔයාලගේ පොත ලියන පොත ඔයාලා කැරි දෙකකට වෙන් කරගන්න ඕනේ හරිද? අපි පුතේ සමහර දවස් වලට කතා කරනවා අච්චු පොත. අච්චු පොතේ තියෙන අභ්‍යාස ක්‍රියාකාරකම් සමහර වෙලාවට අපි අච්චු පොතේ දේවල් කතා කරනවා. එදිට ඒ දේවල් ටෙක්ස්ට් බුක් එකේ දේවල් ලියන එක පැත්තකෝයි. තවත් සමහර දවස් තියෙනවා මම කතා කරන්නේ අච්චු පොත නෙමෙයි. තවත් සමහර දවස් වල මම කතා කරන්නේ මෙන්න මේ ව්‍යාකරණ කොටස්. ग्रामर वाले टेक्स्टबुक मम्मी स्क्रीन शेयर दिखाई कर दिन सारा प्रोग्राम स्क्रीन शेयर कर මේ දිනසාර ප්‍රෝග්‍රෑම් එක කියන්නේ ළමයි ඕගොල්ලෝගේ විෂයන් වලට තියෙන දක්ෂතා මයින්න
සූදානම් කරපු වැඩසටහනක්. මේකෙදී අපි එක එක වසරාල වලට අදාළව විශිෂ්ටතම ශිෂ්‍යයන් තෝරනවා විශේෂ ක්‍රමවේදයක් ඔස්සේ. ඔයාලගේ විෂයන් වල තියෙන කුසලතා ඒ දේවල් බලලා අපි විශිෂ්ටම ශිෂ්‍යයන් තෝරලා අපි එයාලට ත්‍යාග සහ සහතික පත්‍ර ප්‍රදානය කිරීම වැඩසටහන තමයි මේ දිනසාර වැඩසටහන කියන්නේ. හරිද? එතකොට මේකට සහභාගී වෙන්න පුළුවන් පුතේ ඔක්තෝබර් මාසයේද අදාළ මුදල් ගෙවලා ඔක්තෝබර් මාසයේ ආත්මලිය පදිංචි වෙන හැමෝටම මේ දිනසාර වැඩසටහනට සහභාගී වෙන්න පුළුවන්. හරිද? ඒ වගේම තමා මම කලින් කිව්ව පොඩි මතක් කිරීමට එක්කුත් කරලම් පන්තිය පටන් ගන්න. පන්තියේ දහම් පාසල sorry මේ I learning college එකේ දහම් පාසල් සහභාගී වෙන එක ඔබන් රෙස්ටෑන් කරන්න. Very good. රැකලා ඉන්නවා. ඉතින් පුතේ දහම් පාසල මෙච්චර කල් ගොඩක් තිබ්බේ 6 වසර ඉඳන් 11 වසර වෙනකම් විතරයි. දැන් අලුතෙන් දහම් පාසල පටන් ගන්න තියෙනවා 1 වසර ඉඳන් 5 වසර වෙනකනුත්. ඉතින් සම්පූර්ණයෙන්ම නොමිලේ දහම් පාසල කිසිම එකේට මුදල් අය කිරීමේ කිසිම දෙයක් නැහැ. සමාජ සත්කාරය කොනම කෙනෙක්ට සහභාගී වෙන්න පුළුවන්. ඉතින් ඔයාලගේ නංගිල මල්ල වගේ ඉන්නවනම් ඔයාලට පුළුවන් සහභාගී කරවන්න දහම් පාසලට. ඊට අමතරව classes උදේ classes තිබ්බේ 6 වසරේ නම් උඩට තමයි පන්ති තිබ්බේ. හැබැයි දැන් අලුතෙන් අපේ චුටි බබාලට ශිෂ්‍යත්ව පන්ති පටන් අරගෙන තියෙනවා. 3 4 5 ශ්‍රේණි වලට. අන්න අපේ අලුත් සර් කෙනෙක් එක්ක අලුත් ශිෂ්‍යත්ව පන්තියට ජොයින් වෙන්න කැමති ඔයාලගේ නංගිල මල්ලා ඉන්නවනම් ඒකට සහභාගී කරවන්න පුළුවන්. ඒ වගේම තමයි ළමයි දැන් මේ I learning college එකේ classes ඉස්කෝලේ පටන් ගත්තට ඔයගොල්ලෝ ඉස්කෝලේ පටන් ගන්නේ මම හිතන්නේ තව මාසකින් දෙකකින් සමහර වෙලෙ ඉස්කෝල් ස්කූල්ස් පටන් ගන්නේ. ඒ වුණාට ළමයි අපි අර මාගදී classes නවත්තලා දාන්නේ නැහැ. හරිද? මම දන්න මම නම් වශයෙන් කියන්නේ කැමති නැහැ. හැබැයි tuition classes තියෙනවා. ක්ලාස් එක පටන් ගන්නවා. අර ටික කාලයක් ගිහිල්ලා හැමම ක්ලාස් එකක් නැහැ. ක්ලාස් එකට එන ළමයි එතකොට අතරමඟ අයියාලා ඒ ටීචර් ෆලෝ කරනවා. ඒ ටීචර්ගෙන් ඉගෙන ගන්න ගිහිල්ලා සිලබස් එකත් අතරමඟ ක්ලාස් එක නැහැ. ඒගොල්ල කිසිම කන්ටැක්ට් එකක් කන්ටැක්ට් කරගන්නත් නැහැ ළමයිව. ඉතින් එහෙම නැහැ ළමයි අපි ඉස්කෝලේ පටන් ගත්ත කියලාත් නැහැ. මේ ක්ලාස්වස් දිගටම කැඩිගෙන යනවා. ඒකින් හින්දා ඔයාලා කිසි දෙයකට බය වෙන්න එපා. ඒ වගේම තමයි ළමයින්ට තව මං ගිය සතියේ කිව්ව ආයතනයට ඔයගොල්ලන්ට පුළුවන් ඔයාලගේ යාළුවන් වගේ සම්බන්ධ කරන්න කැමති නම් එතකොට අපි එකට ක්‍රමවේදයක් හදලා තියෙනවා ඔයාලා හරහා ආයතනෙට ජොයින් කරන්න මනේ ඔයගොල්ලන්ගේ යාළුවන් ඔයාලා හරහා ජොයින් කරොත් ගොඩක්ම වැඩිම ප්‍රමාණයක් ළමයි මේ ජොයින් කරන අයව තෝරලා යාළුවන්ට ත්‍යාග ප්‍රදාන කිරීමේ වැඩසටහනකට ආයතනෙ තියෙනවා මේ දේවල් වලට ලැබෙන ත්‍යාග ගැන ඉස්සරහට ආයතනයේ group වලට දා ඒ වගේම කටියේ දැක්කද දිනසාර පුවත්පත ගැන දාලා තිබ්බා දිනසාර පුවත්පත ඔන්න ඒකට දිනසාර පුවත්පතක් එලි දක්වනවා ඒකට පුළුවන් ඒකට පන්ති ගාස්තු ගෙවලා සහභාගී වෙන හැමෝටම නිර්මාණ ඉදිරිපත් කරන්න පුළුවන් නිර්මාණ කියන්නේ ළමයි ඔයගොල්ලන්ගේ නිර්මාණශීලී දේවල් ඉදිරිපත් කරන්න ඕගොල්ලෝ කවි ලියන්න දක්ෂයි නම් කවියවන්න නිසෝදාස් තව මොනවද රචනා කෙටි කතා නවකතා වගේ නවකතා වගේ ලොකු දෙයක් පළ කරන්න නම් අමාරු වෙයි බට් එවන්න ළමයි ඔයගොල්ලන්ගේ නිර්මාණ එතකොට අපි ඒ දේවල් පළ කරනවා ඔයගොල්ලගේ පුවත්පතේ තෝරාගත්ත නිර්මාණ. හරිද? හරි අපි දැන් පන්තියේ ක්ලාස් එකට එමු. ළමයි මම ටියුට් එකක් දැම්මා. ටියුට් එක කොබෑන් ප්‍රින්ට් අවුට් කරගත්ත අය අත උස්සන් බල. හරි. දැන් අලුතෙන් ආවයත් ඉන්න හින්දා ළමන් ටියුට් එක ස්ක්‍රීන් එකේ ෂෙයා කරන්නම්. හැබැයි පුළුවන් හැමෝම ටියුට් එක print out එකක් ගන්නව නම් මම කැමතියි. මොකද දන්නවද? එතකොට ඔයාලගේ time එක ඉතුරු වෙනවා. අර ප්‍රශ්න පොතේ ලියලිය ඉන්නවට වඩා. හරි. අපි දැන් මුලින්ම ටියුට් එක කරමු. අපි බලමු. ටියුට් එක. Convert the following sentences into simple future tense. හරි. කරමුද මතකද ළමයි සිම්පල් ෆියුචර් ටෙන්ස් මම පොඩ්ඩක් කියලා දීලා මයන්න අපි පොඩි ඩිවිෂන් එකකුත් එක්කනේ ක්ලාසස් පටන් ගන්නෙ ළමයි මම ඔයාලට ටෙන්සර්ස් තුනක් ඉගෙනව මතකද ටෙන්සර්ස් නෙමෙයි කාල වර්ග තුනක් මොනවද අතීත කාල වර්තමාන කාල සහ අනාගත කාල අතීත කාලයට අපි ඉංග්‍රීසි වලින් කියව මොකද්ද
past tense. වර්තමාන කාලයට අපි ඉංග්‍රීසි වලින් කියනවා මොකද්ද? present tense සහ අනාගත කාලයට අපි කියුවා future tense කියලා. ඔන්න එතකොට අපි ඉගෙන ගත්තා simple tense. simple present tense ගැන ඉගෙන ගත්තා. මතකද? simple present tense. simple present tense. simple present tense තව මොනවද? අපි simple present tense ඉගෙන ගත්තා. ඊට පස්සේ අපි ඉගෙන ගත්තා simple past tense. simple past tense. ඊට පස්සේ අපි ඉගෙන ගත්තා simple future tense. මේ ටික අපි චුටි කාලෙත් ඉගෙනගෙන තියෙනවා. හැබැයි අපි මේක දැන් ආයෙත් මතක් කිරීමක් කරන්න අපි මේවා ආයෙ ක්ලාස් එකේ මුලින් ඉඳන් ඉගෙන ගත්තා. මතකද කට්ටියට? අන්න දැන් අලුතෙන් ජොයින් වෙච්ච අයට මම simple future tense වල ඉඳන් කියලා දීගෙන යන්න. මොකද මේ දෙක අපි ගිය සතියේත් explain කරානේ. ඕකයි. simple future tense කිව්වහම ළමයි මොන tense එක කිව්වත් මේ tenses තුනම කිව්වත් ඔන්න ක්‍රියාවට ඉන්නවා ක්‍රියාව කරන කෙනෙක් අපි කියනවා subject එක කර්තෘ කෙනෙක් ඉන්නවා හරිද ඊට පස්සේ මේ ක්‍රියාවට තියෙනවා ළමයි verb එක ක්‍රියාපදයක් ඊට පස්සේ අපිට වාක්‍ය දික් කරන්න තව මොන මොන හරි එකතු කරන්න පුළුවන් අපි ඒක කියනවා rest ඉතිරිය හරිද දැන් simple present tense වෙලාවේදී subject එක අපි ගත්ත subject එක මොකක් හරි she ඇය verb එක ගත්තොත් කනවා eat rice හැබැයි ළමයි මේකම subject එක v වගේ දෙයක් නම් අපි දැම්මේ eat rice කියලා ඇයි මේ මෙන්න මේක තමයි අපි simple present tense යටතේ ඉගෙන ගත්ත රූල් එක. ළමයි අපි simple present tense වලින් වාක්‍යයක් ලියද්දී subject එක කර්තෘ ඒකවචනයි නම් අපි ක්‍රියාපදයේ අගට s එකක් එකතු කරනවා. හැබැයි කර්තෘ බහුවචනයි නම් ක්‍රියාපදයේ අගට s එකක් එකතු කරන්න ඕනේ නැහැ. उदाहरण මොකක්ද මේ ක්‍රියාපද වෙනවට am hari is hari a hari යදා ගත්තා මතකද am යදා ගත්තේ ළමයි මොන වගේ දේවල් වලද අපි am යදා ගත්තේ කතරු i නම් විතරක් අපි am යදා ගත්තා කතරු ඒක වචනයි නම් ඒක වචන කතරු ඒක වචන he she eat dog teacher student ඒකවචනයි නම් අපි is යදා ගත්තා බහුවචනයි නම් කියන්නේ they we dogs අපි යදා ගත්තේ a මතකයිද නැද්ද මම දැන් මේක ඉක්මනට කරගෙන ගියේ අපේ පුනරීක්ෂණයක් වගේ නිකක් මට කියන්න ළමයින්ට තේරුණාද නැද්ද කියලා තාරුක් කොහොමද තේරුණාද තේරුණා තව සම් බලන වීඩියෝ ඔන් කරලා yes හරි මට කියන්න අලුතෙන් ආව ළමයින්ට පොඩ්ඩක් තේරුණාද කියලා මම එක ඉක්මනට කරගෙන ගියා අපි ගිය සතියේ වල කරපු හින්දා මට සුට්ටක් කියන්න අලුතෙන් ආවය පොඩ්ඩක් chat එකේ දාන්න පුතේ තේරුණාද නැද්ද කියලා අපි unmute කළා කොහොමද නැත්තම් ළමයි තේරුණාද තේරුණා ටීචර් තේරුණා ටීචර් තේරුණා ටීචර් හරි පුතේ කාට හරි තේරුණ නැත්තම් මට chat එකේ දාන්න තේරුණ නැහැ කියලා මම මේක ඉක්මනට කරේ අපි මේව ගිය සතියෙත් කරපු හින්දා
තේරුණ නැති කෙනෙක් ඉන්නවනේ chat එකේ දාන්න බය වෙන්න එපා. හරි. අපි ඊට පස්සේ හරි. මේ තමයි simple present tense. ක්‍රියාව කරන කෙනෙක්ගේ verb එක කිව්වා verb එක නැති වෙලාවට am හරි is හරි are හරි දැම්මා. ඊට පස්සේ ඉතුරු ටික. දැන් verb එක නැති වෙලාවට අපි උදාහරණයක් ගත්තොත් I am a doctor. බලන්න මේ වාක්‍යයේ verb එකක් නැහැ. ක්‍රියාපදයක් නැහැ. ඒ වුණාට මම දාලා තියෙනවා helping verb එකක්. Am කියන helping verb එක. තව උදාහරණයක් ගත්තොත් She is good. They are innocent. නැත්නම් kind. තේරුණාද නැද්ද ප්‍රශ්න තියෙන අය බය වෙන්න එපා chat එකේ දාලා අහන්න හරි මේක දැන් ළමයි හරියට clear නැති අය පොඩ්ඩක් summary එකක් වගේ ගහගෙන සාරාංශයක් වගේ මම විනාඩියක් දෙන්නම් ගොඩක් වෙලාවක් දෙන්න ඕනේ නැහැ මේක මම මොකද අපි හැම සතියෙම වගේ revision එක කරානේ තාමත් clear නැති කෙනෙක් ඉන්නවනම් චුට්ටක් සාරාංශයක් වගේ ගහගන්න ඊට පස්සේ අපි මේ ටෙන්ස් එක දැන් ඕකේ මේක කරා ඊට පස්සේ අපි ඊළඟට යමු एक मिनट है, हमो अलुतेंगा वाला सारांश का ये करना मटर किया ना अलुतेंगा वाला मैं अलुतेंगा वाक किया ला चट्टे के दाने तेरना दे दे किया ला एक मिनट सारांश का ये गाना ළමයි බෝඩ් එකේ ලියපු ඔක්කොම ලියන්න ඕනේ නැත්නම් ලියුවේ නැතත් කමක් නැහැ. මේ සිම්පල් ප්‍රසෙන්ට් ටෙන්ස් කියලා ලියලා මෙන්න මේ ටික ලියා ගන්න. මේ උදාහරණ ටිකයි. මේත් මම උදාහරණ ලිව්වේ අර මේක ඕන නම් ලියා ගන්න රෑම් එක දන්නේ අයිත් එක්ක ඒක වචනයි නම් ඊස් හොදනවා බහුවචනයි නම් ආයෝදනවා. මේ ටික ඔකේ අල්තෙන් ආවට තේරලා තියෙනවා. හැමෝම සාරාංශයක් ගහ ගන්න ओके अलग दिनेक मट दालते ना तेरे ना क्या ला अलग दिन की दिनेक काबू दे दे हाथ रख दे कौन इतना है तब हम इनारी एक दिन ना इट पास अपे इलान थे ऐसे के लिए मैं बॉडी की रेस्ट कराने दिला माई ले ले वराई ले दे शाल आई रेस्ट बॉड हरे मैं बॉडी की रेस्ट करनो हाँ ඔන්න අපි ඉගෙන ගත්ත simple present tense. දැන් යන් simple past tense එකට. simple past tense. ළමයි simple past tense එක same as this. simple past tense කිය ළමයි අපි ක්‍රියාපද තියෙන වෙලාවට ඒක
එකේ කතු සබ්ජෙක්ට් එක තියෙනවා එතකොට මේ verb එක තියෙන්න ඕනේ අතීත කාලය Sorry, Lama, I'm a mute. I'm not going to make it. Make it in a verb. I'm going to say that the college is past tense. Then, what is the name of the college? ක්‍රියාපද බෙදා ගන්නවා ඉංග්‍රීසි භාෂාවේ ක්‍රියාපද බෙදලා තියෙනවා කොටස් දෙකකට මොනවද මේ කොටස් දෙක අපි අහමු හිටපු අයගේ ළමයි මොනවද මේ කොටස් දෙක regular verbs and irregular verbs කියලා කොටස් දෙකකට තමයි බෙදාගත්තේ හරි regular verb එකක් කිව්වේ මොකක්ද उदाहरण अतीत काल past participle එක අපි කියනවා eating අපි තාම කිව්වොත් play එකේ past tense එක played past participle එක played න තමයි තව අපි උදාහරණයක් ගත්තොත් මොනවද write past එක wrote මේකම ප්ලේ එකේ past tense played බලන්න ප්ලේ එකටම පිටිපස්සට ed එක තුලලා නේද past tense එකයි past participle එකයි හැදලා තියෙන්නේ දැක්කද write එකේ wrote වෙනම වචනයක් මේක written හැබැයි මේ cook එකට ed එක තුලලා past tense එකයි past participle එකයි හැදිලා දැක්කම ළමයි regular verb එකක් කියන්නේ මෙන්න මේ වගේ verbs වලට ඒ කියන්නේ මොනවද verb එකට present tense verb එකේ පිටිපස්සට d හරි ed හරි එකතු වෙලා past tense එකයි past participle එකයි හැදෙනවා නම් අන්න ඒ වගේ verbs වලට අපි කියුවා regular verbs එහෙම නැතිව irregular verbs දැන් මේ මොනවද මේක regular verb මේකත් regular මේක regularද irregularද ළමයි මේක eat එකට ED හර D හර එකතු වෙලාද මේ past එක හැදෙන්නේ නැහැ නෑනේ මේක irregular මේකත් write wrote නේ write නෙමෙයි එදින මේකත් irregular තේරුණාද නැද්ද අපි අහමු කට්ටියගෙන් තේරුණාද නැද්ද තේරුණාද කියලා ලියාගෙන පොඩ්ඩ මේ ना चाटी
unmute කළ කියන්න බැයි නම් ළමයි background sounds එක ඇහෙද්දි disturb class එකට have to mute chat එකේ දාන්න අනිත් time එක table එක ලියාගෙන මෙන්න මෙහෙම ඊතල් දාලා irregular regular ಅದ කියලා ලියන්න उदाहरण හරි ළමයි අපි ඊළඟට මූව් වෙමු දැන් මේ රෙගියුලර් ඉරෙගියුලර් වර්බ්ස් නේ හරිද දැන් අපි මේව සිම්පල් පාස්ට් ටෙන්ස් එකට භාවිත කරන්නේ කොහොමද කියලා තමයි මම කියලා දෙන්න යන්නේ හරිද මම කිව්වා සිම්පල් පාස්ට් ටෙන්ස් උතර සිම්පල් ප්‍රසෙන්ට් ටෙන්ස් වගේ තමයි හැබැයි වෙනසක් තියෙන්නේ මොකද්ද ක්‍රියාපද තියන්නේ අතීත කාලේ අනේ මේක තියෙනවා සබ්ජෙක්ට් එක පුරුදු විදිහටම සබ්ජෙක්ට් එක තියෙනවා verb එක තියෙනවා හැබැයි verb එක තියෙනවා නම් තියන්න ඕනේ අතීත කාලේ. ඒ කියන්නේ past tense sorry. ඒක තමයි අපි කරන්නේ. හරිද? Lamai, now is that clear? Is that clear now? Oh, okay. Now okay, right? එතක හිට ළමයි මේ මෙතනදී අපි s අකුරුවේ යනම නම් දාන්නේ නැහැ. එහෙම අර අපි කතරුව එක වචනය නම් s අකුරුව verb එක පිටිපස්සට එකතු කරේ simple present tense වලදී. හරිද? आकाश वॉइस क्लियर
තේරෙන්නේ නැහැ ඔයා කියන දේ හරියට තේරෙන්නේ නැහැ කියලා කියලා තියෙනවා. වොයිස් එකද නැත්නම් මේ උගන්නපු දේද? චිත්තමඩ හරියට දාන්නකො. She ate rice. ඒ වගේ තව අපි ගත සෙල්ලම් කරනවා play. සෙල්ලම් කරනවා කියන්නේ past tense එක මොකද්ද? Played. කොහොමද අපි කියන්නේ? අපි කිව්වෝ මොකක්ද නමක් අමල් සෙල්ලම් කරනවා. අමල් played cricket. මේ verb තියෙන වෙලාවට verb එක නැත්නම් අපි දානවා ළමයි අර කෑම් මිසා දැම්ම වගේ ළමයි තාම මගේ voice එක clear නැද්ද මට කියන්න කවුරු හරි clear ද කියලා නැත්නම් ඔව් සමහරවගේ signal බොඳ වෙලාවගේ ඇහෙන්නේ බොඳ වෙලාවගේ පේනවා බොඳ වෙලාවගේ ඇහෙනවා just wait wait අනව ඕකේ යෝස් ළමයි මට ගොඩක් අය නව ඕකේ කියලා දාලා තියෙනවා එහෙනම් ඉතින් මගේ නෙමෙයි problem එක I think signal issue එකක් හැටියෙදි මොකද මගේ problem එකක් මේ හැමෝටම මේ clear නැති වෙන්න ඕනේ ඒකයි හරි මේකෙදි verb එකක් නැති වෙලාවට අපි දානවා was හරි were හරි අර අර simple present tense එක am is අදම වගේ මෙතනදි දාන්නේ was හරි were හරි අපි ළමයි ඒකවචන පද වලට ඒකවචන කියනවා singular singular පදවල singular subject වලට තමයි දාන්නේ was were දාන්නේ ළමයි අපි බහුවචන පදවලට අපි දානවා ක්‍රියාකරණේ නම් බහුවචනයි නේද එහෙනම් නැත්නම් plural නම් අපි දානවා were හැබැයි මේ ක්‍රියාපදේ නැති වෙලාවට අපිට ක්‍රියාපදේ නැත්නම් was හරි were හරි දාන්න පුළුවන් ක්‍රියාපදයක් තියෙනව නම් ඒව දාන්න in simple past tense මේ simple past tense सिंपल पास्ट टेंस के लिए टॉपिक के लिए आगे ना तू ना मिली अन्य सिंपल पास्ट टेंस के लिए आगे ना मेडिकल लिए आगे एक मिनट अपने गणगत्ते ओ दंग एंड उन्हें लम्बा ए फाइव थर्टी एडवेंट नॉन है अपने गणगत्ते दें सिंपल पास्ट टेंस क्या ना हर इधर अपने ये साथ इधर मैं वो कर लेती है ना मंपोटा पुनरीक्षण අපි ක්‍රියාපදේ දානවා හැබැයි දාන්නේ ඒක අතීත කාලයෙන් දානවා හැබැයි අපිට ක්‍රියාපදයක් නැති වෙලාවල් වලට අපි was හරි were හරි දානවා ගැළපෙන විදිහට subject එකට ඊට පස්සේ එකතු කරනවා rest එක මේ උදාහරණ ටිකක් I ate rice she ate rice Amal played cricket ඒ වගේ was හරි were හරි දාන වෙලාව ඒක වශයෙන් නම් subject එක අපි දාන්නේ was බහුවචනයි අපි දාන්නේ were හැබැයි මේව දාන්නේ ක්‍රියාපදයක් නැති වෙලාවට විතරයි ඉක්මනට ලියා ගන්න ඕගොල්ලෝ ළමයි මේ වගුව කියලා තියෙන එක තේරෙනවා නම් ඒක ලියන්න ඕනේ මෙතන ලියාද හරිද හරි අපි දැන් යමු ඊළඟ ටෙන්ස් එකට අපේ ඊළඟ ටෙන්ස් එක තමයි ළමයි අපි ඉගෙන ගත්ත සිම්පල් ෆියුචර් ටෙන්ස් මතකද සිම්පල් ෆියුචර් ටෙන්ස් එක අපි මොනවද ඉගෙන ගත්තේ සිම්පල් ෆියුචර් ටෙන්ස් එක අපි ඉගෙන ගත්තේ අනාගත කාලයේ වාක්‍ය කියන විදිහ මතකද උදාහරණයක් විදිහට ඒකටත් ළමයි අපි වාක්‍ය ලියද්දී මේ වගේම තමයි සබ්ජෙක්ට් එකක් තිබ්බා වැඩිම මතකනවා ළමයි මොකද මේවා මේ කලින් හිතපු අය නම් නතුන් වෙන්න ඕනේ මොකද අපි හැමදාම මේවා අය ප්‍රෙඩිකෂන් කරනවා සබ්ජෙක්ට් එකක් තියෙනවා සිම්පල් ෆියුචර් ටෙන්ස් අයට එහෙම සබ්ජෙක්ට් එකක් ලියනවා ඊට පස්සේ ළමයි අපි දානවා පදයක් will කියලා මේ will කියන එක දැක්ක ගමන් අපිට හිතා ගන්න පුළුවන් මේක ෆියුචර් ටෙන්ස් සිම්පල් මේක ෆියුචර් ටෙන්ස් කියන එක අපිට හිතා ගන්න පුළුවන් මේ will කියන පද ඊට පස්සේ සබ්ජෙක්ට් එක will ඊට පස්සේ අපි දානවා verb එක verb එක තමයි අපි දාන්නේ present tense form එකේ present tense form එකෙන් ඊට පස්සේ අපි දානවා rest එක ළමයි මේකේ verb එක වර්තමාන කාලයෙන් දැම්මට වාක්‍ය වර්තමාන කාලෙ වෙන්නේ ඇයි මෙන්න මේ will වචනෙ හින්දා
මෙන්න මේක present tense වලට අර ඒකේ වර්තමාන කාල present tense ගතිය cancel වෙලා අර අනාගත කාලේ ඉස්මතු වෙනවා මෙන්න මේ will කියන පදයකින්ද එතකොට උදාහරණයක් ගත්තොත් I will eat verb එක eat rice. I will eat rice. නැත්නම් they will play cricket. මෙන්න මෙතන තව දෙයක් මම කියලා දෙන්නම්. She මෙන්න මේක අපි ඒක වචනයි she කිව්වහම will ඒක වචනයි නම් අපි verb එකේ අගට s අකුරක් දානවනේ හැබැයි මේකදී අපි s අකුරක් දාන්නේ නැහැ මොකද will එක දාද්දී අපි මේ s අකුරක් දාන්නේ නැහැ she will eat rice තේරුණාද නැද්ද යහම කට්ටියගෙන් අන්මියුට් කරලා ළමයි වලට තේරුණාද නැද්ද තේරුණා මැඩම් නැටි
දීලා ඉවර වෙච්ච හැමෝම රේස් හෑන්ඩ් කරන්න. ළමයි බෝඩ් එකේ තියෙන ටික මේ තියෙන සිම්පල් ෆියුචර් ටෙන්ස් ඒ ටිකට මේ උදාහරණ ටික ලියාගෙන ෆියුට් එක කරන්න. ෆියුට් එකේ පළවෙනි ප්‍රශ්නේ කියන්නේ ඔය කන්වර්ට් ද ෆලෝවින් සෙන්ටෙන්සස් ඉන් සිම්පල් ෆියුචර් ටෙන්ස් කියලා තියෙන එකේ බලන්න වාක්‍ය හතක් දීලා තියෙනවා. ඒ හත සිම්පල් ෆියුචර් ටෙන්ස් වලට හරවන්න තියෙන්නේ. තම දෙන්නයිද ඉවර කෝණිත් අය මේක අමාරුයිද අපි එකක් කරමුද මම පළවෙනි එක කරන්නම් ඊට පස්සේ බලන්න පළවෙනි එක my mother makes a tasty curry for the lunch ඒක ළමයි සිම්පල් ෆියුචර් ටෙන්ස් වලට හරවන්න තියෙන්නේ හරි ඒකෙදී අපි බලමු ක්‍රියාව කරන කෙනා ඉන්නවා my mother ඒක හැමම ලියනවා my mother ඊට පස්සේ අපි මොකක්ද දාන පදේ will ඊට පස්සේ verb එක makes නේ අපි makes කියලා නෙමෙයි make කියලා ලියන්නේ s එක ඔන්නේ my mother will make her tasty curry for the lunch කිව්ටි කියන්නේ මම යර මෙතන තමයි වෙනස වෙන්නේ තේරුණාද නැද්ද හරි අපි ඩිස්කස් කරමු නේද මම අහන්නම් අනිත් කල්ලා හරි සෙකන්ඩ් වන් ද ස්ටුඩන්ට්ස් ගෝ ටු ස්කූල් ටු ලර්න් ලෙසන්ස් මට කියන්නේ ඒකේ ආන්සර් කවුරු හරි ද ස්ටුඩන්ට්ස් විල් ගෝ ටු ස්කූල් ටු ලර්න් ලෙසන්ස් වෙරි ගුඩ් ද ස්ටුඩන්ට්ස් විල් ගෝ ටු ස්කූල් ටු ලර්න් ලෙසන්ස් තේරුණාද නැද්ද තේරුණාද නැද්ද ළමයි? හරි. Third one. I ask questions for my knowledge. I will ask questions for my knowledge. I will ask. I again passive will down. Sir, I will ask questions for my knowledge. Good. They answer that difficult exam paper in the exam. They will answer that difficult exam paper in the exam. Very good. They will answer that difficult exam paper in the exam. Kasani dances for a Hindi song in the school concert. Thank you. Kasani will dance for a Hindi song in the school concert. Ah, yes. Kasani dances. Kita tiyende. Hai bhai, yapi bhiye kya mad paase? Dance. Hello, ne. Dance. They follow the rules in the school. They will follow the rules in the school. The school good. The boss replaces the workers. The boss will replaces the work. The boss kiwa hama ek vachana hinda tamaya s ekak dawa tiyenne. Boss
The boss will replace. The boss will replace the workers. Terunada nadda. Terunada. හරි වැරදි ඡය ලියා ගන්න ඔක්කොම හරි අර එසන් කරන්න බල හරි ළමයි ඉවර වෙච්ච අය අපි බලමු ඊළඟ එක try කරන්න හැමෝම prefixes and suffixes එකක් තියෙන මේ බලන්න prefixes එක බලන්න add prefixes and form new words prefixes එකතු කරලා අලුත් වචන හදන්නයි තියෙන්නේ කරන්න බලන්න Pasuni vakya Pasuni will dance for a Hindi song in the school concert. Ethin Pasuni will dance D A N C E S ekak enna. Ithu tika hemmawa for a Hindi song in the school concert. Me prefixes ekathu karanne karanna hemoma. හරි අපි බලමුද prefixes කියන්නේ මොනවද ළමයි prefixes කියන්නේ අපි ඉගෙන ගත්තේ affixes අඩතේ මතකද affixes කියන්නේ ප්‍රදේ අපි කොටස් දෙකකට බෙදුවා prefixes and suffixes කියලා මොනවද අපි මේ ඉගෙන ගත්තේ affixes කියලා prefixes කියලා කියුවේ ඇත්තටම affix එකක් කියන්නේ ළමයි කොහෙන් හරි පිටී මොකක් හරි කෑල්ලක් ගෙන්නලා අපි ගාව තියෙන වචනයකට එකතු කරලා අලුත් වචනයක් හදනවා නම් අන්නේ එකතු කරන කෑල්ලට අපි කියනවා ඇෆික්ස් එකක් කියලා. එතකොට අර ඒ අලුතෙන් එකතු කරන කෑල්ල එකතු කරන්නේ වචනෙට ඉස්සරහින් නම් අපි ඒකට කිව්වා ප්‍රිෆික්ස් එකක්. වචනෙ පිටිපස්සෙන් නම් අපි කිව්වා සෆික්ස් එකක් කියලා. උදාහරණයක් විදිහට ගත්තොත් අන්න මේ කයින් කියන වචනේ මේ කයින් කියන වචනෙට අපි මෙන්න මේ කොහේ හරි ඉඳින අන් කියන වචනයක් අරගෙන එනවා අරගෙන ඇවිල්ලා ඒක වචන ඉස්සරහින් එකතු කරනවා එතකොට බලන්න මේ වචනේ මොකක්ද වෙන්නේ අන් කයින් කියලා ඇදෙනවා දැක්කාද වෙනස්ම වචනය ඇයි ඒ අන් කයින් කියලා වචනයක් හැදුනේ මේ අර අපේ තිබ්බ වචනේට මේ අන් කියන කෑල එකතුනේ හින්දා එතකොට මේ වගේ කෑල වලට අපි කියනවා ඇෆික්ස් ඒ වගේම මේ කෑල එකතු වෙලා තියෙන වචන ඉස්සරහට හින්දා ඒක ප්‍රිෆික්ස් එකක් හැබැයි දැන් මේ කයින් කියන වචෙන්දම අපි නර්ස් කියන කැලේ ගේනවා කියලා නර්ස් කියන කැලේ ගේනන පිටිපස්සෙන් එකතු කරනවා. එතකොට මොකක්ද හැදෙන්නේ? කයින්නස්. තව වචනයක්. කයින්නස් හැදෙන්නේ ඇයි මේ කයින් කියන කැලේ නර්ස් කියන කැලේ එකතු වෙලා තියෙන හින්දා. එතකොට මේ පිටිපස්සෙන් එකතු කරන කැලේ වලට අපි කියනවා සෆික්සස් කියලා. මතකයි නේද? අපි මේවා තමයි ඉගෙන ගත්තේ. දැන් අපි මෙතන එක ප්‍රිෆික්ස් එකට උදාහරණයක් තමයි අන. අන. අන් විතරක් නෙමෙයි අපි ඉගෙන ගත්ත අන් ඉන් දිස් රි ඉම් හිල්
මෙතන දැන් අපි නස් කියලා එකක් ඉගෙන ගත්ත සෆික්ස් එකක් නම් අපි තව මොනවද ඉගෙන ගත්ත සෆික්ස් එක නස් ෆුල් ලස් මන් ලී මේ වගේ ඒවා සෆික්ස් එකක් හරි ඉගෙන ගත්ත මතකද කට්ටියට वचन अलुत वचन happy happy ekata mokadda lamai ekata karana pre prefix ekak unhappy yes un ekata karala api hadanawa unhappy kiyala wacanaya onna wacane unhappy correct un incorrect correct ekata karanne incorrect neme puthe incorrect i n correct incorrect use unuse useless hari putte haba prefix ekak unused prefix ekak kena wacana issara hada use karana unused hari unused unused kiyanna puluwa thaw misuse kiyanawa api unused misuse ekama hari honest dishonest honest ekak api kiyanne dishonest understand Please understand. මිස්ටර් ඩී ලියා ගන්න ඕනද මොනටද කියන්නේ මේ ටිකද ඔව් මිස් බෝඩ් එකේ තියෙන ටිකද බෝඩ් එකේ තියෙන ටික නම් අපි කලිනුත් ලියලා තියෙනවා හැබැයි ඔයාලට මතක නැති එහෙම එහෙම අය ඉන්නවද සමහර එක දාගන්න හරිද අලුතෙන් ආවයත් ලියා ගන්න ඕන මොනද අලුතෙන් ආවා අනිවාර්යෙන්ම ලියා ගන්න කර්ණායට මතක නැති වගේ තැන් තියෙනවා නම් සාරාංශයක් වගේ දාගන්න හරිද ළමයි මම ඔයාලට කැපිටලයිසේෂන් ඉගෙනුවාද සැට් එකේ දාන බලන්න ඉගෙනුවත් නැද්ද කියලා इगेन नो दन अदला मैं कैपिटलाइजेशन को दाने बल सेट के हम नहीं अदला मैं एक्सप्रेसिव सेंटरमेंट हाय द දැන් මේ වචන වලට පිටිපස්සෙන් තමයි කැලේ එකතු කරන්න තියෙන්නේ අපි බලමු happy what is the answer happily happily කිව්වත් හරි happiness කිව්වත් හරි happily එතකොට පුතේ y එක අයින් වෙලා i l y එකතු වෙන්නේ happily happiness කිව්වොත් ඒත් y එක අයින් වෙලා i තමයි එකතු වෙන්නේ happy y එකෙන් ඉවර වෙන ප්‍රශ්න වල helpless කිව්වත් හරි yes helpless yes this is called helpless නේද දන්නේ where
Nurse. Awareness. Awareness. Very good. Awareness. What about improve? Less. Improvement. Improve. Less. Name improvement. Improvement. एक ये का इन्हेला था माँ कपिट से क्या करते हैं ना improvement. Slow. Slowly. Slowly. तेरुना नेता. तेरुना. हर एक मिनट में एक बार दिया लिया आगे ना ओके महारिया रेस्टोरेंट माला. हरे लम्हा ये अपने यमों पे अलसाड़ी है हरे मैं बोल रही हूँ कैपिटलाइजेशन मेरे घर में ले सी में टॉपिक के का है भाई मेरे को बड़ा कि इम्पोर्टेंट वाला के एक्सेम में दे कैपिटलाइजेशन मेरे को मेरे को बड़ा बड़ा वैसे मैं फागे पैमन डर मेरे घर में ले सी capitalization කියලා කියන්නේ ළමයි ඉංග්‍රීසි භාෂාවේ ඔයාලා දන්නවා සමහර තැන් තියෙනවා ඒ තැන් වලට අපිට සිම්පල් ලකුණු භාවිත කරන්න බෑ අපි අනිවාර්යයෙන්ම මේ තැන් වලට භාවිත කරන්න ඕනේ capital ලකුණු අන්න ඒ වගේ ස්ථාන ගැන ගිර ගන්න තමයි මේ capitalization කියන නිතින් බලාපොරොත්තු වෙන්නේ මුලින්ම අපි බලමු capital ලකුණු යොදා ගන්න තැන් පළවෙනි එක මොනවාද කියන බලන්න capital ලකුණු යොදා ගන්න තැන් ළමයි අපි යහම කට්ටියව අන්මියුට් කරලා කොබන කට්ටියම කියන්නේ සිංහලෙන් කියන්නේ කැපිටල් අකුර දාගන්න මම මොනවගේ තැන්වලද නේම් එකක් ලියනකොට බස් නේම් එකක් ලියනකොට පාවිච්චි කරනවා තමයි ගාමක නම ගාමක නමක් කියනකොට ගාමක කියන්නේ පාවිච්චි කරනවා තමයි ස්ථානක නමක් කියනකොට ඔව් ස්ථානක නම පාවිච්චි කරනවා තමයි පාසලක නම अपने बालमोत नहीं किंगे कर अरे और ना पे पहले मैंने पहले तो हमारे कैपिटल लाकर पाविची करना वाह क्या मुल्ला कर एक हम उम्मीद आने दे आपने इधर अपने इंग्लिश भाषा में ओने में वाक्य लिए ना वाना अनिवार्य में वाक्य पहले भी नहीं आकर capital v a youtube by sam vakyam kama palaveni akura first letter of a sentence should always be in capital letters should always be capital vakyega palaveni akura vakyega palaveni akura capital v a youtube mai therunada nadda capitalization පාවිච්චි කරන පළවෙනි තැන තමයි first letter of a sentence should be capital වාක්‍යයක පළමු අකුර first letter පළමු අකුර of a sentence වාක්‍යයක පළමු අකුර sentence should be First letter of a sentence should be capital. Maybe sentence. Yeah, no. Pehli na. Sentence. First letter of a sentence should be capital. तुम बोलते कहाँ रहने आते? क्या रूना आते ना आते? उदाहरण टिका क्लियर मु हम उदाहरण लिखो तो my name is
sister is a doctor. मैंने मेरे मुंह वाक्य का पी लिया ना ये कहाँ रहेगा नो मेरे मुंह वाक्य लिखो मेरे को वैरादी अभी मेरे को हर ये टेलिया ना नांग फर्स्ट लेटर शुड बी कैपिटल तो माय मेरे माय लिया ना इतना ठीक है अरे विदेश में लिया ना बोलो माय सिस्टर इज अ डॉक्टर तेरु ना आता ना इधर कैपिटलाइजेशन मार्क का लियागन मे उदाहरण देख उदाहरण देख मेक मे मेकलिया मेकलिया मेन मे मे गुड कैपिटल कैपिटलाइजेशन के मार्क का मैं ग्रामर पे एक्मा मेकल मैं उदाहरण देखा मैंने कहना लमाई होगा ना अपनी के तेरु ना द यू कैन अनम्यूट एंड टॉक अरे मेरे के लिए ले इवर बेचारे सेम कराना हर उन्नाल एक कोई वेला वेबात कैपिटल वेन्ना बह मैं आई के ना प्रोनाउन ने कती है नॉने सॉरी कोई वेला वा सिंपल वेन्ना बह आई के ना प्रोनाउन ने कती है नॉने ऑलवेज इन कैपिटल लेटर्स तेरु नादन अब्द तेरु नादन अब्द प्रोनाउन should be I should be capital. हम तो इस समय में I के ना पादे थानी हैं ये देखिए एक इन्होंने capital बनी। उदाहरण गत्तो मैं I के ना पादे को है दिवा capital बनी। I am a job.
My brother and I family was I. මේ වගේ වාක්‍යයක තිබ්බත් වචනයක තිබ්බ paragraph එක තිබ්බත් මේ කොහේ තිබ්බත් I කියන පදේ always it should be in capital letters. නමුත් ඉතින් මේක තියෙන්න ඕනේ capital අකුරේ. තේරුණාද නැද්ද? Glass and me can ask. Okay. Kids, තේරුණාද නැද්ද ඔයාලට? තේරුණා. I understand. Okay. Then make a liage. Then make the hard one make a liage. The moment the literature is under. And that's the question. I can make how to understand the past tense. The mahat, understand the past tense. Understood. Very good. Lamai, if you have any questions, I will put my number in the board or letter. Or fashion on it, you know, again, Katakalahana Kulua. Enjoy her number down, name, enjoy her tie. So, you see, Tunai, as soon as I have the level in group, at the line at the cowherd in the one on it. But what duck here, the woman in the game, I know, since it's not so I have to have it. හරි ළමයි නෝ අපි දැන් යමු තුන්වෙනි එකට third one මම දැන් දෙකක් ඉගෙන ගත්තා මොනවද අපි ඉගෙන ගත්ත දෙක වාක්‍යයක පළවෙනි අකුර කැපිටල් වෙන්න ඕනේ pronoun I කියන පදේ කැපිටල් වෙන්න ඕනේ තුන අන්න වල q එක මිනිස්සුන්ගේ නම් names of people නම් names of people කිව්වම ළමයි ડોක්ටර් වගේ දේවල් ගන්න බෑ. ඒව නම් නෙමෙයිනේ මිනිස්සු හඳුන්වන නාම තමයි හැබැයි නම් නෙමෙයි. මොනවා හරි නම් මිනිස්සුන්ගේ නම් names of people should be capital. Names of people should be capital කිව්වම නමක් පටන් ගන්න පළවෙනි අකුර first letter. නමක් මිනිස්සුන්ගේ නම් පටන් ගන්න first letter of names of people should be capital. මිනිස්සුන්ගේ නම් පටන් ගන්න පළවෙනි අකුර capital විය යුතුයි. ඒ නම කොහේ තිබ්බත්. උදාහරණයක් ගත්තොත් අපි නිමල්, කමල් වචන වගේ තිබ්බත් capital විය යුතුයි. මේ නම් වාක්‍යවල යෙදුණොත් I am අමල් වගේ තිබ්බොත් ඒ capital විය යුතුයි. තේරුණාද නැද්ද? I will unmute you and ask. තමයි තේරුණාද නැද්ද?
Theruna teacher. හරි මේක ලියාගන්න මේ තුන්වෙනි එක ලියාගන්න බලන්න. හරි අපි යමු ඊළඟයකට අපි දැන් කියුවා මිනිස්සුගේ නම් නම් පටන් ගන්නකොට කැපිටල් ගේ යුතුයි ඒ වගේම තමයිම ස්ථානයක නම කොහරි තැනක නමක් කියද්දී ඒක පටන් ගන්න අකුරත් කැපිටල් දිය යුතුමයි names of places names of places places ස්ථානයක නම අපිට ස්ථානයක නමක් කියවොත් ළමයි हॉस्पिटल वगे गन्न बै हॉस्पिटल के अंदर स्थान है अब स्थान है तो नमक ने में नमक क्यों हम अपने हॉस्पिटल के नमक लिया ने पुलो कैपिटल वाल जब अपने गांव तक स्कूल किया ला स्कूल किया ने काफी कैपिटल लग रहा है लिया नो ने अब स्कूले नमक क्यों हुआ अब स्कूले नमक मुखाग दो अपने देख के कर स्कूल दिए ना अब इसको तो स्कूले नमक अपने नमक पटांग करना पुरे कैपिटल लग रहा है लिया ने पुलो ये बगैर तो रातक का नमक गमक का नमक लाइक दैट आप उदाहरण देखा गम गम पहा G capital, Gampaha. Japan, J capital. Lama ini sekolah, mana? Ini nama capital mereka. Apa itu? I live in. I live in Ragam, R capital. Ada Sri Lanka, it's a beautiful country. Sri Lanka is a beautiful country. My school is what are school again I'm a big word school again I'm a camera रत्नावली बालिका विद्यालय आड़े तेरु ना ते who's that नम्मे मुकाबद क्या नंबर नोग नम्मे what is name teacher board के पेन ने आड़े तेरु ना ते नम्मे क्या ना ओके नाम क्या ना कमेंट में चैट के दान बन तेरो ने देख के नाम पढ़ा अनीता तेरो ने था मोटा माँ तो मत लिया कर
හරි. අපි බලමු. දැන් ඊට පස්සේ ෆස්ට් ලෙවල් දැන් මේ හතරක් ඉගෙන ගත්තා. මොනවද? වාක්‍යයක පළවෙනි අකර කැපිටල් ගේ යුතුයි. ප්‍රොනවුන් I කැපිටල් වේ යුතුයි. කාගේ හරි නමක් නම් ඒක පටන් ගන්න අකුරු කැපිටල් වෙන්න ඕනේ. කොහේ හරි ස්ථානයක් නම් ඒක පටන් ගන්න අකුරත් කැපිටල් වෙන්න ඕනේ. ඊට පස්සේ මම එකක් තව එකක් උගන්වන්න යන්නේ නමයි. අපිට සතියේ දවස් කීයක් තියෙනවද? ළමයි අපි සතියේ දවසක් ඉංග්‍රීසි වලින් ලියනවා නම් ඒකේ මුල අකුරත් කැපිටල් විය යුතුයි. Day of a week. First letter of day. සතියේ දවසක් අපි ඉංග්‍රීසි වලින් ලියනවා නම් ඒකත් අපි කොහේ තිබ්බත් වාක්‍යයක තිබ්බත් තනියෙන් වචනයක් විදිහට තිබ්බත් ඒකත් අපි කැපිටල් අකුරු වලින්ම තමයි ලියන්න ඕනේ. හරිද? උදාහරණයක් විදිහට ගත්තොත් අපි දැන් කිව්වොත් අපිට මන්ඩේ කියලා මෙහෙම ලියන්න බෑ. This is wrong. You should write it like this. තේරුණාද නැද්ද? තේරුණා ටීචර්. මේක ලියලා උදාහරණ දෙක ලියගන්න. හරි. ඔන්න පස්සේ එක ඔන්න තව එකක් තමයි දැන් සතිය දවසක් ලියද්දී පළවෙනි අකුර කැපිටල් වෙන්න ඕනේ. ඒ වගේම තමයි අපි අවුරුද්දේ මාසයක් ලියද්දී. අපිට මාස 12ක් තියෙනවා. ඒ මාස 12න් ඕනෙම මාසයක් ලියද්දී ඒකේ පළවෙනි අකුරත් කැපිටල් විය යුතුයි. Month of the year. First letter of month of the first letter of any month of the year. ඕනෙම month එක. Of the year should be capital. උදාහරණ විදිහට January J capital. Like this. හරි මේක ලියගන්න බලන්න. ළමයි ඔයාලට බෝඩ් එක පේන්නේ නැද්ද? wait wait. නෑ වයි.
I think you can see the board. Say again, Ben, hey, Momo. Hi. Then we have to say that the first letter of a sentence should be capital. Pronoun now, it should be capital. Then, name of a place, name of a person, first letter of a day of a week, or first letter of a month. Now we have to say that. අපි ගත්තොත් නමයි titles. Titles කියලා කියන්නේ ළමයි. Titles like අපිට ගන්නවා doctor කියන එක අපි කැටි කරලා තියෙනවා DR dot. Mrs කියන එක කැටි කරලා දිනවා MRS dot. Mr කියන එක MR dot. මේ වගේ titles අපි ඒව පටන් ගන්න පළවෙනි අකුරත් capital. හැබැයි අපිට ළමයි doctor කියලා මෙහෙම තිබ්බොත් අපි doctor කියන එක වාක්‍යයක මේ වගේ තිබ්බොත් අපිට කියන්න පුළුවන් මෙහෙම my doctor is doctor hera. මෙහෙම ලියද්දි ළමයි මෙතනදී අපි doctor මේක capital කරනවා. හැබැයි doctor කියන full word එකේදී ඒක capital කරන්නේ නැහැ. තේරුණාද නැද්ද? ළමයි තේරුණාද නැද්ද? තේරුණා ටීචර්. හරි. ලියා ගන්න බල මේක. හරිද ඒ වගේම තමයි ළමයි අපි එක එක ෆෙස්ටිවල්ස් අපි කිව්වෝ වෙසක් එක එච්චරම ඕනේ නැහැ බට් එක කීප් දැට් ඉන් යෝ මයින්ඩ් ටු අවශ්‍යයි අපි මොනවා හරි ෆෙස්ටිවල් වෙසක් රාමසාන් තමයි තයිපොංගල් ඒ වගේ අපි ෆෙස්ටිවල්ස් ගැන කතා කරද්දී එක එක උත්සව ගැන කතා කරද්දී ළමයි සාමාන්‍යයෙන් අපි ඒවා ලියද්දී පළවෙනි අකුර කැපිටල් ලියන්න මතක තියාගන්න මේක මේජර් මට කියන්නද උගන්නපු ටික තේරුණාද නැද්ද ළමයිට? ළමයිට තේරුණාද නැද්ද? තේරුණා ටීචර්. හරි. හරි ළමයි. මෙලි ලියාගත්ත නේද හරි. එහෙනම් අපි අදට ක්ලාස් එක නවත්තමු ළමයි. Good night. Good night teacher. Thank you. Good night teacher. Thank you teacher. Bye. Thank you.